අපි ප්‍රශ්නයක් විසඳන්න ඉස්සෙල්ලා ප්‍රශ්නය හරියට හඳුනා ගන්න ඕන. ලංකාව මේ වෙනකොට තීව්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පාලා තියෙයි. මේ ආර්ථික අර්බුදය ඇති වෙන්න ප්‍රධාන හේතු පහක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ ආනයන සහ අපනයන අතර පරතරය. ඇමරිකානු ඩොලර් බිලියන 21ක පමණ ආනයන කරන අපි ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක පමණ තමයි අපනයන සිද්ධ කරන්නේ. ඉතින් එන්නේ ඉන්නේ මේ පරතරයේ පහුගිය අවුරුදු 10 ඇතුළත වර්ධනය වෙලා තියෙනවා. ඒක මේ ට්‍රේඩ් ඩෙෆිසිට් එක එහෙම නැත්නම් වෙළඳ ශේෂය අපිට පියව ගන්න බැරි කමකින් අපි පහුගිය වසර 5 ඇතුළත පෙරමින් සිටුවා. ඒ වගේම තමයි අපේ ආර්ථිකය ගත්තොත් ආර්ථික පහුගිය අවුරුදු 10 ඇතුළත අපි ගත්ත ණය එතකොට මේ ණය වලින් අපිට පළදායක කාර්යය එහෙම නැත්නම් ණයක් ආයෝජනය කරලා ප්‍රතිලාභ ලැබෙන ආයෝජනවල අපි ආයෝජනය කරපු නැති හින්දා අද අපිට ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයකට මුහුණ පාලා තියෙනවා. ලංකාවේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 53ක් ණය. ඒ වගේම තමයි අපේ රජයේ ආදායම සහ ව්‍යදම අතර පරතරය එන්නේ වැඩි. මේකට ප්‍රධාන හේතුව පහුගිය දශක කිහිපය ඇතුළත අපේ රටේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න බැරි වුණා. ඒ කොමිෂන් එක සමාජාචාර නිසා අපේ බදු ආදායම අපිට වැඩි කරගන්න බැරි වුණා. අපි බදු එකතු කරන්නේ නැහැ. ඒ වගේම තමයි අපි වංචනික ලෙස දූෂිත ලෙස කොමිස් සහ අපේ රාජ්‍ය වියදම වැඩි කරගෙන අපේ රාජ්‍ය ආයතන වලට සේවකයන් නිෂ්පාදනය කරගෙන ඒව අකර්මණය කරලා තියෙනවා. රාජ්‍ය එළඳ ව්‍යාපාර වගේම රාජ්‍ය ආයතනත් මේ වෙනකොට අකාර්යක්ෂම වෙලා තියෙන දේශපාලකයන්ගේ දැක්මක් නැති බව සහ කලමනාකාරීත්ව දුර්වලතා හින්දා. ඒතර මේ අපේ තුන්වෙනි අර්බුදේ. හතරවෙනි අර්බුදේ තමයි අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හෝ සේවා ආර්ථිකයක් බිහි කරගන්න බැරි වෙච්ච එක. ඒතර අපේ රටේ යම්කිසි නිෂ්පාදන ප්‍රමාණයක් තිබ්බ ලෝකේ ජයගෙන දැනටත් තියෙනවා. ඒව ලෝකෙ එතනින් එහාට ගෙනියන්න අප සමත් වුණේ. ඒතර අපේ අපනයන වර්ධනය කරගන්න හම්බුනේ. ඒ වගේම තමයි අපේ රටේ අපිට අවශ්‍ය කරන පරිභෝජනයට අවශ්‍ය කරන නිෂ්පාදන අපිට කරන්න හැකියාවක් තියෙනවා. කුෂිකාර වෙනවා. නමුත් මේ නිෂ්පාදන සියල්ලම අද බිඳ වැටිලා අපි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අපේ රටේ මූලික අවශ්‍යතා පවා අපිට සපුර ගන්න බැරි නිෂ්පාදන ආර්ථිකයක් බිඳ වැටිලා තියෙනවා. පස්සේ ප්‍රශ්නේ තමයි අපේ රටේ තියෙන අපේ රටේ මේ වැරදි ආර්ථික ක්‍රමය සහ සුළුහා මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රයේ සමාන්තරයෙන් අපේම නිසා අපිට ඇතිලා තියෙන ආදායම් මෙදියාම විෂමතාව. මේ ආදායම් මෙදියාම විෂමතාවය ඇතුලේ ඇමරිකානු ඩොලර් බිලියන 86ක ආර්ථිකයක් අපි ගාව තිබ්බත් ලංකාවේ 70%ක් ජනතාව දුප්පත්. අපේ ආදායම් 53%ක් මෙදියාම 20%ක් විතර සුළු පිරිසකට මේ 53%ෙන් වැඩි හරියක් ගන්න 5%ක් විතර පිරිසකට. ඒ වගේම ආදායම් මට්ටමින් 15% ගෙට දුන්නේ ආර්ථිකයේ 15%ක් පමණයි.